පැහැදිලිවම පක්ෂයක් ඉදිර අපේ උපාය උපක්‍රම මෙවලා සකස් කරමින් යනවා. අපිට අවශ්‍ය මේ රටට සංවර්ධනය ගේන්න, නිදහසට ගේන්න, ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න. ඒ සඳහා අපි බලය රැක ගැනීම සහ බලය ජයග්‍රහණය කිරීම අවශ්‍ය. ඒ වෙනුවෙන් අපේ උපක්‍රම තියෙනවා, උපායන් තියෙනවා. ඒ අවශ්‍ය කටයුතු කරමින් යනවා. අපි පළවෙනි පියවර ඉදිර අපි බලනවා හෙට ගරු අධිකරණය තුළින් ලැබෙන තීන්දුව తీරන මොනවාද කියලා. මොකද අපි පක්ෂයක්, අපි සජාති පක්ෂය කියන්නේ අර සාම්ප්‍රදායික අනිත් පක්ෂ වගේ අවශ්‍ය වෙලාවට වෙනස් නොවීන පක්ෂයක් නෙමෙයි. අපිට පුළුවන් අපේ පක්ෂයට හැම වෙලාවම අවශ්‍ය තීන්දුව, ජයග්‍රහී තීන්දුව ගන්න. ඒ වෙනුවෙන් පක්ෂයක් විදිහට අපි කටයුතු කරමින් යනවා. අපේ ගරු නායකතුමා අනුරික්ෂ මහත්තුමා කියන්නේ මේ රටේ විශාල වශයෙන් පරිත්‍යාග කරපු, කැපකිරීම කරපු නායකයෙක්. ඒ නායකයා බලලෝභීෙක් නෙමෙයි. එතුමා 2015 කැපකිරීමක් කළා තමයි ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දුන්නේ. එනිසා එතුමා කියන්නේ අවශ්‍ය වෙලාවට හරි තීන්දුව ගන්න නායකයෙක්. එනිසා අපි විශ්වාස කරනවා අපිට කණ්ඩායමක් ඉදිරියේ මේ අවස්ථාවේදී ඒ හරි තීන්දුව අරගෙන කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. ඔව්, එතුමාට ලොකු ජන ප්‍රසාදයක් තියෙනවා, ලොකු වටිනාකමක් තියෙනවා. මේ රටේ පක්ෂ භේදයකින් තොරව සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ අවශ්‍යතාවය විශාල පිරිසක් ඉල්ලා සිටිනවා. ඉතින් පක්ෂයක් විදිහට මේ තීන්දුව ගැනීම අපේ නායකයාතුළු නායකත්වයේ වගකීමක්. මම හිතන්නේ අපිට ඉදිරියේදී ඔබතුමාලා විශේෂයෙන් අපි පළවෙනි පියවර තමයි අපිට මේ අධිකරණ තීන්දුව. එයින් පස්සේ අපිට ඊළඟ පියවර තියන්න පුළුවන්. අපි කොහොමනත් මේ පළවෙනි පියවර අධිකරණ තීන්දුව එක්ක තමයි අපේ දෙවෙනි පියවර සැලසුම් කරන්නේ. කොහොමත් අපේ උපාය උපක්‍රම ගැන ඔබතුමාලා පහුගිය කාලපුරාම දැක්කා. අපි හරි උපාය, හරි උපාය උපක්‍රම පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාලා පැහැදිලිවම බලාපොරොත්තු වෙන ඉන්න අපි හරි වෙලාවට හරි දේ කරනවා. එතුමා තමයි මේ හැම එකේම මහා මොලකරු, බය නැතුව ඉන්න වැඩේ හරියට කරයි.